මිනිස්සුන්ට කියන අනිවාර්යෙන්ම මේ ඔක්කොමලම් අපිට එපා වෙලා තියෙන්නේ අපි දෙන්නේ JVP එකට තමයි කියලා. ඒ JVP එක තමයි ද ඔක්කොම එපම වෙලා කියලා කියන්නේ JVP එක අලුත් පක්ෂයක් නෙමෙයිනේ. JVP එක 68 පටන් අරගෙන අවුරුදු 55ක් ඇවිල්ලා ඒගොල්ලන්ගුත් යම් යම් කාලවලදී එක එක දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරා. 94 චන්ද්‍රිකා මැතිණිය ඉල්ලනකොට ගලප්පත්ති ජනාධිපති අපේක්ෂකයා ආවා. නමුත් ටික දුරක් යනකොට චන්ද්‍රිකාගේ ප්‍රතිපත්ති හොඳයි කියලා නිහාල් ගලප්පත්තිව ඉල්ලාස් කරගත්තා. ඉල්ලාස් කරගෙන චන්ද්‍රිකාව බලයට ගේන්න වැඩ කළා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියත් එක්ක නිදාස් සන්ධානයේ එකට තරං කරලා මන්ත්‍රීවරු 39 දිනයක් ඒගොල්ලෝ දිනාගත්තා. ඊළඟට චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව තුල ඒගොල්ලෝ ඇමතිකම් 4ක් විතර දරුවා. ඊළඟට ඒ ආණ්ඩුවෙන් ඉවත් වෙලා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව දිනවන්න ඒගොල්ලෝ ගිවිසුම් මස්සම් කරලා රාජපක්ෂලව බලයට ගේන්න ඒගොල්ලෝ වැඩ කළා. ඉතින් ඒගොල්ලෝ රාජපක්ෂලව බලයට ගේන්න වැඩ කළේම අපි මතක තියාගන්න ඕනේ මහින්ද රාජපක්ෂට විරුද්ධව සුනාමි චෝදනාව බරපතල වෙලා එල්ල වෙලා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරලා එහෙම තිබිද්දි තමයි මහින්ද රාජපක්ෂව ජනාධිපති කරන්න මේ අනුර කුමාර දිසානායකලා ඇතුළු ඒ ජනතා විමුක්ති පෙරමුණ ඒ වේදිකාවට නැගලා ඒගොල්ලන්ට සහයෝගය දුන්නේ. කොර අද රාජපක්ෂලාගේ වංචාව ගැන රාජපක්ෂලාගේ පෞල්වාදය ගැන ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය ගැන අද ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ වේදිකාවල කතා කරනවා. මම දැක්ක ඊයේ පෙරේදත් අනුර කුමාර මන්ත්‍රීතුමා කියනවා කාන්තාවෝ වැඩිව ඡන්දපොලට එනවනම් මහින්ද රාජපක්ෂ දිනනවායි කියන එකේ තේරුම තමයි කියලා එයා කියනවා පෞගේ කාලේ එහෙම තිබුණා කියලා. ඒතර ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාව මේ රටේ දේශපාලන වශයෙන් 2005 දී එයාව පැල කරවන්න එයාව හිටවන්න එයාගේ දේශපාලන මතවාදී මේ රටේම ගෙනියලා මේ රටේ ජාතිවාදී ආගම්වාදී හා රාජපක්ෂ පෞල්වාදී වංචා දූෂණ ඔය අනුර කුමාර මහත්තයා ඉදිරිපත් කරන දාස් ගානක මේ ෆයිල් අද එයා ඉදිරිපත් කරන්නේ එයාත් ගිහිල්ලා නේන මා රාජපක්ෂලව මේ රටේ ජනාධිපති කරේ මොකද්ද ඒකේ තේරුම අනුර කුමාරත් එදා මහින්ද රාජපක්ෂෝ 2005 ජනාධිපතිව කරගන්න මේ වේදිකාවේ විශාල කාර්යභාරයක් කරා. එයාගේ තියෙන මේ ඡන්ද දාන මේ ඇඟිල්ලත් එයා රාජපක්ෂලට එයා ඡන්ද දීලා තියෙනවා. නමුත් අපි කවදාවත් රාජපක්ෂලව බලයට ගේන්න අපි මේ ඇඟිලි වල අපි කවදාවත් මේ ඡන්ද දාන කොට අපේ සලකුණ නම් අපි ගහගෙන නැහැ. ඒ හින්දා අනුර කුමාරට වැඩිය අපි පිරිසුදුයි. ඒක අපි කියන්න ඕනේ. මොකද අනුර කුමාරලා තමයි රාජපක්ෂලව මේ ගෙනල්ලා මේ රටේ ජරාජීර්ණ වූ ඔය අනුර කුමාර මහත්තයා කියන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය මේ රටේ ඇති කරන්න ජනතා විමුක්ති පෙරමුණ 2005 දී රාජපක්ෂලව ගේන්න දායකත්වයේ දීලා තියෙනවා. එදා අපි රාජපක්ෂලව විරුද්ධව අපි එදා වැඩ කළා. 2005 අපි රාජපක්ෂලව පරාජය කරන වේදිකාවේ තමයි අපි එදා හිටියේ. ඒ හින්දා අපිට ආඩම්බරයක් තියෙනවා. අපි කවමදාක්වත් රාජපක්ෂලා බලයට ගෙන්න අපේ මේ කටින්වත් අතින්වත් වචනයකින් අපි දායක වෙලා නැහැ. නමුත් අද රාජපක්ෂලට විරුද්ධව කතා කරන ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ ඒගොල්ල රාජපක්ෂලා බලයට ගෙන්න වැඩ කළා. ඒ හින්දා අපි කියනවා ඒගොල්ලෝ ඔය කියන පිරිසිදු පවිත්‍ර දේශපාලන මේ ව්‍යාපාරයක් නෙමෙයි. ඒගොල්ලොත් අනිත් අයට චෝදනා කරනවා නම් ඒගොල්ලන්ටත් බරපතල චෝදනාවක් තියෙනවා. අද මේ රටේ ආර්ථික පරිහානිය වෙන්න ආර්ථික බංකොලොත්භාවය ඇති කරන්න ආරම්භය 2005. ඒ 2005 අනුර කුමාරලා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවේ ආව බලයට ගෙන්න. ඉතින් එයාත් ඒගොල්ලොමුත් මේකේ වග කියන්න මේ දැන් මොන වුණත් රනිල් මහත්තයා හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනවා කියලා තමයි දැන් අපිට පේන්නේ. දැන් මේ මාධ්‍ය ඔස්සේ පේනවා යාපනයට යනවා ඉල්ලන දේ දෙනවා කොච්චර සොක්ද රනිල් මහත්තයා මේ දවස්වල නත්තල් පප්පා වගේ. හරිද? ඒ වගේ නේද ඉන්නේ. හරිද? දැන් එයා ගෙදර යන්න ඕනේ වයස. හරිද? දැන් මේගොල්ලෝ මේ රනිල් මහත්තයා දැන් අවුරුදු 29ක් විතර අගමැති වෙලා පක්ෂ නායකයා වෙලා අවුරුදු 27ක් ඉන්නවානේ දේශපාලනේ. දැන් එතුමා දැන් මේක බාර අරගෙන පළාත් පාලනේ ඡන්දේ තියන්න බය වුණා. ඒ ඡන්දේ පරාද වෙයි කියලා ඡන්දේ කල් දාගත්තා සල්ලි නොදී. දැන් ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තියන්න වෙනවා. ඔයා හිතනවාද ජනාධිපති මැතිවරණයේ තුල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව ජනාධිකත් කරන්න මේ රටේ ජනතාව ඡන්දේ දෙයි කියලා? ආ මේ අද මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට වග කියන්න ඕන රාජපක්ෂලත් එක්ක එකතු වෙලා. ඒ රාජපක්ෂලට තිබිච්ච චෝදනාවල් ඔක්කොම යටපත් කරගෙන ඒව එළියට දාන්න නොදී රාජපක්ෂලව ආරක්ෂා කරමින් 2015 ඉඳන් මේ රටේ සියලු දේවල් දන්නවා. ඒක
මේරට විනාශ කරන්න රාජපක්ෂලා කරපු දේ හැම එකටම රනිල් වික්‍රමසිංහගේ සහයෝගය තිබුණා. එහෙනම් මේ රටේ ජනතාව කිසි විටකත් රනිල් වික්‍රමසිංහව ආයි ජනාධිපති කරවන්න නම් ඡන්දය දෙන්නේ නැහැ. ඒක අපිට විශ්වාසයි. එයා ඉදින් යාපනයට ගිහිල්ලා කියනවා මං අරක දෙන්නම් කියනවා මේක දෙන්නම් කියලා කියනවා ඉදම් ප්‍රශ්න විසඳන්නම් කියලා කියනවා ඊළඟට කියනවා අවතැන් ඌවන්ගේ ප්‍රශ්න විසඳන්න. ඉතින් ඒ ඔක්කොම කරන්න තිබුණානේ 2015 19 කාලේ. එතුමා එතකොට අගමැතිනේ. විධායක අගමැති එතුමා එතකොට. අපි 21 වෙනි 20 වෙනි සංශෝධනය ගෙනල්ලා අපි ඒකත් වෙනස් කරලා යාට බලය දුන්නානේ. කරන්න තිබුණානේ. දැන් කිව්වානේ බලයට ආපු ගමන් ඊළඟ නිදහස් දිනේට කලින් ජාතික ප්‍රශ්න විසඳනවායි කියලා. कोई तिंकर जनाधिपति दीवाम दें रतमूदट नव्यवर कथा करवागा रुपयेल मिलियन देशीय पनाकर मे रतमूदट नव्यवाण मे लोकूर अटवाल यूरोपियर अटवाल नव्यवाणिना අපිට මෙතන ගිහිලා අපිට තව වන්දි ගෙවන්න බෑයි කියලා මේ ලංකාව ඉඳගෙන අපිට මේ ආර්ථික අර්බුද තියෙන වෙලාවේ අපිට කණේ කඩු කරන්න කියනවා අපිට බොනේ කඩු කරන්න කියනවා ළමයාගේ ඉස්කෝලේ යන වියදම් අඩු කරගන්න කියනවා ලයිට් බිල ගෙවන්න කියලා කියනවා වතුර බිල ගෙවන්න කියලා කියනවා ඒ ඔක්කොම ඉවස ගන්න කියලා ජනාධිපතිතුමා දැන් අර රතු මොහොතට ඉන්න හූති කැරලිකරුවන්ට එක්ක හැප්පෙන්න එයා මිලියන රුපියල් මිලියන 250 ගන්න සුමාන දෙයකට ගෙවලා එතනට දැන් යවන්න ඕනේ කියලා එයා කල්පනා කරනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කල්පනා කරන විදියයි මේ රටේ ජනතාව කල්පනා කරන විදියයි එක විදියක් නෙමෙයි. ඒ හින්දා ඊළඟ ජනාධිපතිවරණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතනවා ඇති පොහොට්ටුවේ සහයෝගයෙන් එයාට ඇවිල්ලා මේක දිනන්න පුළුවන් කියලා. අපි නම් හිතන්නේ නැහැ පොහොට්ටුවේ සහයෝගය අරගෙන රාජපක්ෂලගේ සපෝට් එක අරගෙන ඇවිල්ලා නම් මේ රටේ මැතිවරණ නම් දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ මැතිවරණයේදී බලා ගන්න පුළුවන් පොහොට්ටුවේ මං හිතන්නේ නැහැ තනකොළ මේ මේ වත් ඉතුරු වෙයි කියලා. මේක නිකන් අර සුනාමියක වගේ ගහගෙන යන්නේ. දැන් පොහොට්ටුවේ හිටපු හුඟක් අය නාලක ගොඩ හේවලා තව තව ලුකු ලුකු අය ඔක්කොම දැන් මේ ඔබතුමාලාගේ නායකතුමා ගවණ ඉන්නේ. දැන් මෙහෙමයි පොහොට්ටුවෙන් ඉවත් වෙච්ච යම් පිරිසක් අපේ පක්ෂයත් එක්ක අපේ ප්‍රතිපත්තියත් එක්ක වැඩ කරන්න ඒගොල්ලෝ ගත්ත තීන්දුව తీරුණු ගැන ඒගොල්ලෝ පාපෝච්චාරණයක් කරලා තිබෙනවා. ඒ වගේම ඒගොල්ලෝ විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ අපි ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙලත් එක්ක එකඟ වෙලා යන්නේ ඒගොල්ලෝ ලෑස්ති කියලා. ඉතින් අපි ඒ යම් පිරිසෙ යම් වංචා දූෂණ නැති අය ඉන්නවා නම් ඒ පිරිස ඉන්නවා නම් අපි පක්ෂයක් හැටියට ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒගොල්ලන්ගෙන් යම් යම් පිරිස දූෂණ චෝදනා වලට ලක් නොවිච්ච ඒ වගේම යම් යම් කරුණු පිළිබඳව ඒගොල්ලෝ පෞගිය කාලේ දරපු ඒ චෝදනා වලට ලක් නොවිච්ච අය ඉන්නවා නම් ඒ පිරිසත් එක්ක අපිට වැඩ කරන්න පුළුවන් ද කියන සාකච්ඡාවක් පක්ෂය තුල යනවා. ඉතින් මං හිතන්නේ ඒක පක්ෂ නායකත්වයේ විසින් ඔවුන් සමග සාකච්ඡා කරලා තීන්දුව తీරන ගනි. දැන් මේ නාලක ගොඩ හේවලා වගේ කට්ටිය තමයි පහුගිය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උපදේශකකම් කරපු කට්ටිය. එලිය කියයි තව තව සිවිල් සංවිධාන හදාගෙන හිටපු කට්ටිය. දැන් ඔවුන්ගේ උපදෙස් අරගෙන එතකොට සජිත් මහත්තයා වැඩ කරන්න බෑ. අපි ඇවිල්ලා සමගි ජන බලවේගයේ හැටියට අපේ ආර්ථික කමිටුව අරහා අපේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයෝ අපේ ප්‍රතිපත්ති හදන බුද්ධිමතුන් වෘත්තීය වේදීන් ඒ සියලු දෙනාම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා තිබෙනවා. අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය අපේ ආර්ථික වැඩසටහනත් අපි පාර්ලිමේන්තුවේ සභාගත කරලත් තිබෙනවා. ඉතින් ඒ තිබෙන ප්‍රතිපත්ති වලට කවුරු හරි එකඟ වෙනවා නම් ඒ ප්‍රතිපත්තියකත් එක්ක ඒගොල්ලෝ යන්න ලෑස්ති නම් ඒගොල්ලෝ පෞගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගේන්න ඒගොල්ලෝ ගත්ත තීන්දුව తీරන ඒ පිළිබඳව ඒගොල්ලන් වැරද්ද ඒගොල්ලෝ පිළි අරමින් අපේ ප්‍රතිපත්තියත් එක්ක වැඩ කරන්න යනවා නම් අපේ පක්ෂයේ මේ පිළිබඳව ධනාත්මක ලෙස අපි බලමු.